වාර පූසෙක් වෙන්න හම්බුනොත් මොකද කරන්නේ? වාර දැන් පූසෙක් වෙන්න පුළුවා. පූසෙක් නෙමෙයි ඇත්තට පූසෙක් වෙන්න බෑ. ඒ වුණත් ගේම් එකකින් වාර පූසෙක් වෙන්න දැන් අවස්ථාව දීලා තියෙනවා. යථාර්ථයට ගොඩක් ළඟ විදියට පූසෙක් විදියට ගේම් එකක් ප්ලේ කරන්න අවස්ථාව දීලා තියෙනවා. මේ ගේම් එක තමයි ස්ට්‍රේ. අද අපි කතා කරන්නේ ඒ ගැන. මම කලින් කිව්වා වගේම මේ ගේම් එකේදී ඔයාලට පූසෙක් වගේ ගේම් එකක් ප්ලේ කරන්න අවස්ථාව හම්බෙනවා. ඒ වුණත් මේකේ ඉන්න පූසා පිරි පූසෙක්වත් එහෙමත් නැත්නම් පිටසක් වල පූසෙක්වත් එහෙමත් නැත්නම් කවුරු හරි විද්‍යාඥයෙක් වැඩක් නිසා පරිණාමය වෙච්ච ටිකක් මොකක් හරි බලයක් තියෙන පූසෙක් නෙමෙයි. මෙයා සාමාන්‍ය අපි එදිනදා දකින විදිය පූසෙක්. ඉතින් ඒක තමයි මේ ගේම් එකේ තියෙන විශේෂත්වය. ඉතින් අපි එදිනදා ජීවිතයේ දකින විදිය සාමාන්‍ය චලන රටා ඊට පස්සේ සාමාන්‍ය ක්‍රියාකාරකම් කරන සාමාන්‍ය පූසෙක් ව සිමියුලේට් කරන්න පුළුවන් විදියට මේ ගේම් එක හදලා තියෙනවා. ඒක නිසා මේ ගේම් එක ගොඩක් දෙනෙක් අතර මේ දවස් ටිකේ ජනප්‍රිය වෙලා තියෙනවා. මේක ඇක්ෂන් ගේම් එකක්. ඒකත් එක්කම අපිට මේකෙදී අර පොඩ්ඩක් අර ප්ලැට්ෆෝම් ගේම් ටයිප් එකේ 3D එක්ස්පීරියන්ස් එකකුත් දෙන්න උත්සාහ කරලා තියෙනවා කියලා පේනවා. එක එක බාධක වලින් පැන පැන යන්න තියෙන ගේම් ප්ලේ එකක් ඇක්ටිවිටීස් ටිකක් මේකෙදී බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ ගේම් එක සම්පූර්ණ කතාවම ගෙතිලා තියෙන්නේ අපි සයිබර් බංක් එකේ දැක්කා වගේ සයිබර් බංක් එකේ දැකපු නයිට් සිටි එක වගේ තාක්ෂණයත් එක්ක දියුණු වෙච්ච නගරයක් රොබෝල විසින් පාලනය කරන රොබෝල ජීවත් වෙන නගරයකට නගරයක් එක්ක තමයි මේ කතාව බැඳිලා තියෙන්නේ. ඉතින් මේ කියන අපේ චරිතය අපි ප්ලේ කරන චරිතේ පූසා එයාගේ තවත් කණ්ඩායමක් එක්ක ඒ අර සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන ලෝකේ එහෙට මෙහෙට යමින් ඉන්නකොට මෙයාලා අකරතැබ්බයකින් තමයි මේ විදියට මේ කියන රොබෝල ජීවත් වෙන රොබෝල පාලනය කරන මේ ටිකක් කොටු වෙච්ච වගේ ඒකෙන් එළියට යන්න අමාරු නගරෙට ඇතුල් වෙන්නේ. ඉතින් මේකෙන් එළියට එන එක තමයි මේ පූසගේ අපේ කැරක්ටර් එකේ ප්‍රධාන මෙහෙයුම. ඉතින් මේ අරමුණට යන්න මෙයා ඒ අතරතුරේදී එක එක ඇක්ටිවිටීස් එක එක පොඩි පොඩි මිෂන්ස් ඒ වගේම ප්‍රධාන අපේ කතාවට අදාළ මිෂන්ස් වගේ දේවල් ගොඩක් කම්ප්ලීට් කරගෙන ඉස්සරහට යන්න මේ ගේම් එකේදී තියෙනවා. ඉතින් ඒ වගේම මෙයාගේ උදව්වට මේ පූසා කලින් මේ නගරය ඇතුළේ හිටපු සයන්ටිස්ට් කෙනෙක් මේ කතාවේ විදියට සමහරක් විතර එයා තමයි මේ නගරය බිහි කරන්නේ නැත්තේ කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒ සයන්ටිස්ට් කාව හිටපු ඩ්‍රෝන් එකකට ඒ විද්‍යාඥයාගේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකක් ඇතුල් වෙලා මේ ඩ්‍රෝන් එක වැඩ කරන ඒ කියන්නේ කතා කරන ලයිව් ඩ්‍රෝන් එකක් බවට පත් වෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එක හඳුන්වන්නේ B12 කියලා. ඉතින් මේ B12 කියන ඩ්‍රෝන් එකත් එක්ක තමයි මේ අපේ පූසා මෙහෙමයි ඉස්සරහට යන්නේ. එයාගේ අන්තිම ලක්ෂ්‍යයට ළඟා වෙන්නේ එයාගේ කලින් හිටපු ලෝකයට යන්න. ඉතින් මේ අතරතුරේදී මෙයාගේ මෙයා වැටිච්ච නගරය ඇතුලේ මෙයාගේ මෙයාට සහාය දක්වන මෙයාගේ යාළු රොබෝලත් ඉන්නවා. ඒ වගේම මෙයාත් එක්ක හතුරු රොබෝලත් ඉන්නවා. හතුරු රොබෝලගෙන් පරිස්සම් වෙලා මේ ගමන ඉවර කරන එක තමයි මෙයාගේ තියෙන ඉලක්කය. ඉතින් මේ ගේම් එකේ ටිකක් හොඳ ග්‍රැෆික්ස් තියෙනවා. ඒක නිසා තමයි ගොඩක් දුරට මේක ඇත්ත ජීවිතයට සමාන වෙන සිමියුලේෂන් එකක් වෙලා ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න තවත් එක හේතුවක්. ඒ වගේම මේකේ තියෙනවා ටිකක් සයිෆයි ගතියටත් එකතුණු ඉලෙක්ට්‍රොනික calm vibe එකක් තියෙන music tracks ගොඩක් තියෙනවා මේකේ. අපිට පුළුවන් අපේ character එකව ටික වෙලාවකට නිදි කරවන්න. එතකොට ඒ නිදි කරන නිදි යන වෙලාවේදී ඒ sci-fi mix වෙච්ච calm electronic music tracks play වෙනවා. ඉතින් මේ වටත් ගොඩක් දෙනෙක් කැමති වෙලා තියෙනවා මේවේ තියෙන වෙනස් ගතියත් එක්ක. ඒ වගේම මේකේ තියෙන තව පොඩි අඩුපාඩුවක් අඩුපාඩුවකටත් අදාළ ටිකක් game එක පහසු කරගන්න පාවිච්චි කරලා තියෙන විදියක් තමයි මේකේ. අපි කොහේ හරි දැනගෙන පරිණවනම් මේකේ අපි පනින්නේ නැහැ. මේකේ තියෙන්නේ එක බටන් එකක්. අපි ඒ තැනට ගිහිල්ලා බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ඒ animation එක trigger වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට එයා පයින් animation එක එනවා. නමුත් අපි නෙමෙයි පයින් නේ. මොකද ඒකත් එක්ක අර game එකේ තියෙන එයාලා හදපු යන්න හදපු හරි flow එකේ නොයා ඉන්න පුළුවන් කමක් තියෙන නිසා තමයි මේ විදියට ඒ පනින්න තියෙන හැකියාව block කරලා තියෙන්නේ. block කරලා කියන්නේ ඒ අදාළ තැනට එයාලා දීපු තැනට විතරක් පනින්න හැකියාවක් ලබා දීලා තියෙන්නේ. ඉතින් මේක ටෙක්නිකල් ඩීටේල්ස් වලට එනවා නම් මේක රිලීස් කරේ ජූලි මාසේ මේ අවුරුද්දේ ජූලි මාසේ 2022 ජූලි මාසේ 19 වෙනිදා. මේක 2022 ඉඳ රිලීස් කරාට මේක ඩිවලොප් කරන්න පටන් අරන් තියෙන්නේ 2015. ඉතින් මේ 2015 ඉඳ පටන් ගත්තු ගේම් එක 2022 වෙනකන් ඩිවලොප් කරාගෙන අවුරුදු 7ක කාලයක් ඇතුළත ටිකක් හොඳට ඔප්ටිමයිස් කරපු ගේම් එකක් විදියට මේක බලා ගන්න හම්බ වෙනවා. මේකේ තියෙන ග්‍රැෆික්ස් වල ක්වොලිටි එකත් එක්ක ගේම් එකේ ඩිවලොපර් බ්ලූ 12 ස්ටුඩියෝ කියලා ස්ටුඩියෝ එකක්. ඒ වගේම ගේම් එක පබ්ලිෂ් කරලා තියෙන්නේ අනාපූර්ණ ඉන්ටරැක්ටිව් කියලා කම්පැනි එකක්. ඉතින් මේකේ තියෙන මේ ෆීචර්ස් සහ මේකේ තියෙන අර ගොඩක් යථාර්ථයට ළඟ ගතිය නිසා මේක ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියත්වයට වගේම කැමැත්තටත් ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක රිලීස් කරපු දවස් ඉඳන්
සහ රිලීස් කරන්න කලින් 2020 විතර ඉඳලා මේකට හැමෝගෙම කුතුහලයක් තිබුණා. ඒ වගේම මේක රිලීස් වෙච්ච දවසේ ඉඳන් ගොඩක් හොඳ සාමාන්‍ය වශයෙන් ධනාත්මක ප්‍රතිචාර මේකට ලැබිලා තියෙනවා. ගේම් එකේ කතාව මේ ස්ට්‍රී කියන ගේම් එකේ ස්ට්‍රී කියන්නේ අර අපි කියන්නේ දඩාවතෙන් කියන එකනේ. පාරින්න බල්ලෝ පූසෝ ඒ අයිටනේ අපි ස්ට්‍රේ කියලා කියන්නේ. ඉතින් ඒ අදහසින් තමයි මේ ගේම් එකට නම දාලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඕන ඔක තමයි ඔය ගේම් එකේ කතන්දර. ඉතින් සිස්ටම් රික්වයර්මන්ට්ස් ටිකත් මෙහෙමම බලලා යමු. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න ඔයාලට ඕන වෙන අඩුම වශයෙන් i5 second gen process එකක් මෙයාලා සඳහන් කරලා තියෙන විදිහට මීට අඩු process වලත් run වෙයි. ඒත් එයාලා කියලා තියෙන quality එක ගන්න අමාරු වෙයි. ඒ වගේම RAM එක 8GB වත් ඕන කියලා තියෙනවා අවම වශයෙන්. ඉතින් graphic card එකක් විදිහට අවම වශයෙන් අවශ්‍ය වෙන්නේ GTX 650 Ti කියන graphic card එක. ඉතින් ඒක ටිකක් ලංකාවට ටිකක් දැන් high-end වගේ කියලා ලොකු මිලවල් වලට ගියාට ඒක ටිකක් ගොඩක් පරණ කාඩ් එකක්. ඒක නිසා මේ ගේම් එකේ ටිකක් low performance computers වලත් play කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසාත් මේක ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ ටික තමයි පූසෙක් simulate කරන්න අපිට හදලා දීලා තියෙන ගේම් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ ගේම් එක ගැන? ගොඩක් සෝදි රැඳලා හිටියට ගිහින් එන්නක්. සුබ දවසක්.